ලංකාව කියලා කියන්නේ ලෝකේ වැඩිම කොරෝනා රෝගීන් සිටින රට වැඩිම කොරෝනා වලින් ජනතාව මිය ගියපු රට. ඊයේ වෙනකොට ඇමරිකාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය 186යි. 225000ක් කොරෝනා වලින් මැරිලා තියෙනවා. ඇමරිකන් ජනාධිපතිවරයා පවා කොරෝනා හැදිලා කියලා ඔහු කියේ. ඊට පස්සේ මේ ලෝකේ වැඩිම කොරෝනා තියෙන රටේ ඉඳලා මේ ඇමරිකන් රාජ්‍ය ලේකම්වරයා ඊළඟට එන්නේ ලෝකේ දෙවැනියට වැඩිම කොරෝනා තියෙන රට වෙච්ච ඉන්දියාව. මේ රටවල් දෙකේ මේ වෙනකොට ගත්තොත් 165000ක් ඉන්න කොරෝනා රෝගීන් සංඛ්‍යාව. මම හිතනවා තව සතියක් යනකොට ඇමරිකාවේ සහ ඉන්දියාවේ කොරෝනා රෝගීන් ප්‍රමාණය ලංකාවේ මුළු ජනගහනයේ ඉක්මවන. මේ රටවල් දෙකේ කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වෙනකොට 103000කට ආසන්නයි මරණ සංඛ්‍යාව. ඒත් අපිත් දැන් කොරෝනා රෝගියේ ප්‍රබලතාවය වැඩි වෙමින් සමාජගත වෙනවා කියන වචනය ආණ්ඩුව සහ ආණ්ඩුවට සම්බන්ධ ජනමාධ්‍ය පාවිච්චි කරන්න ඇති වුණාට ලංකාවේ තියෙන අතිවිශාල ප්‍රතිමනානිය ප්‍රදේශවල යම් යම් මට්ටමේ මේක වාර්තාමින් තිබෙන වෙලාවක තමයි ඒ නිසා අපි අහන දේ තමයි කොරෝනා සම්බන්ධ නීති රීති ධනවතුන්ට සහ බලවතුන්ට අදාළ නැද්ද කියලා. අපි තොණ්ඩමන් මහතාගේ අවමගුල්ලු සවිදි මුලින්ම දැක් ඊට පස්සේ අප දැක්කා එක පාර්ලිමේන්තු තුල වෙච්ච සාකච්ඡාවේදී ඒක අපි දැක්කා. දැන් දුප්පතුන්ට සාමාන්‍ය ජනතාවට කොරෝනා හැදුනම ඔවුන්ගේ ෆොටෝ දානවා, ඔවුන්ගේ ගියපු හැම තැනම තිත් එක්ක මාක් කරන ඔක්කොම මාක් කරනවා. හැබැයි මේ ධනවතුන්ට බලවතුන්ට දැන් ලංකාවේ විශාලම ඇඟලුම් කම්හාන් කර්මාන්ත ශාලාවකින් ඇති වෙච්ච පොකුරේ ඒ ලෙඩ වෙච්ච සේවිකාවගේ ඡායාරූප සියල්ල පළකල් ඉවරයි. හැබැයි මේ ප්‍රධානින් සම්බන්ධ කිසිදු දෙයක්. සත ධනවතුන්ට බලවතුන්ට මේ නීති නැද්ද? දැන් මෙතන තිබෙනවා ග්ලෝබ් මාස්ටර් 3 කියන ගුවන් යානයේ ඇමරිකානු ගුවන් හමුදාවට අයිති ලංකා ජනමාධ්‍ය වාර්තා කළ දෙබස් තිබ්බා. දැන් මේ ගුවන් යානය ලංකාවට පැමිණියා මීට දින කීපයකට පෙර. දැන් මේ සාමාන්‍යයෙන් ඇමරිකන් සෙබළුන් 130 ගණනක් ගෙනියන්න පුළුවන්. ඒතර අපි දන්නේ නැහැ දැන් මේකේ වාහන සියල්ල ගෙනින්න පුළුවන්. ඒතර මේ රාජ්‍ය ලේකම්වරයාට පෙර පැමිණි ඔහුගේ ඇඩ්වාන්ස් ටීම්. ඒතර මේ පුද්ගලයන් කවුද? මේ පුද්ගලයන්ට අදාළ කරන කොරෝනා නීති ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? ඒතර ලංකා ආණ්ඩුව දැන් රාජ්‍ය ලේකම්වරයා විශේෂ පුද්ගලෙක් කියලා කියමුකෝ. නමුත් එතකොට දැන් මේගොල්ලන් මේකනම් සුපර් හියුමන්ලා. හරි පැහැදිලි මයික් පොම්පියෝ එන්නේ ලංකාවට උදව් වරක් නෙමෙයි. මම ඒක පැහැදිලි කරන්නේ. මයික් පොම්පියෝ ඇතුළු රාජ්‍ය ලේකම්වරයා එන්නේ ලංකාවට තර්ජනය කරන්න. ලංකාව දනගස්සලා එන්නේ. ඒතර එසේ එන අය ඔහුගේ ආරක්ෂක බලයනිය මාධ්‍ය සමහර වාර්තා කළ 74ක් පැමිණියා කියලා අපි නිශ්චිතව දන්නේ. ඒත් අපි අහන්නේ මොවුන් කොහෙද නතරලා ඉන්නේ? ඔවුන් කොහෙද ගියේ? ඒසම මේගොල්ලෝ සුපර් හියුමන්ලද නැත්නම් සුපර් ස්ප්‍රෙඩර්ස්ලද? මොකද ඇමරිකාවේ දේශපාලන නායකත්වය අති බහුතරයක් කොරෝනා සම්බන්ධ ඉතා වකිම විරිතව හැසිරෙන කණ්ඩායම්. ඒ නිසා අපිට පේන දේ තමයි ධනවතුන්ට සහ බලවතුන්ට මේ රාජපක්ෂ පාලනය යටතේ මේ වර්තමාන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යගේ පාලනය යටතේදී නීති නැහැ. ඒක ලංකා ධනවතුන්ටත් නැහැ, ලෝක බලවතුන්ටත් නැහැ.